ප්‍රතිව්‍යුහගත කරණය වේගවත්ව කරන්න කටයුතු කරමින් යනවා කියලා. සමාජ විරද බල ආර්ථික ගැන පුරසාරම් දරපු ජනාධිපතිවරයා හැබැයි සමාජ විරද බල ආර්ථිකයට පටහැනිව ගමන් කරනවා කියන එක තමයි අපිට පේන්නේ යන්නේ. මොකද තරගකාරී වෙළඳපොළට අවස්ථාව දෙනවා වගේම යම් යම් අවස්ථාවල රජයේ මැදිහත් වීම සිදුවේ යුතුයි කියන එක තමයි අපි දන්න සමාජ වෙළඳපොළ ආර්ථිකය නම් තියෙන්නේ. අපි දැක්කා මේ අද තියෙන මේ පත්තරෙත් අද පත්තරේ විදුලිය ප්‍රතිව්‍යුහගත කරන කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා කියලා. එතකොට අපිට තියෙන තොරතුරු අනුව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරනන්න හදන්නේ දැන් අපි දන්නවා කලින් තිබුණා බෙදා හැරීම ඒ වගේම ජෙනරේෂන් එහෙම නැත්නම් විදුලි උත්පාදනය සහ ට්‍රාන්ස්මිෂන් කියන කොටස් තුනකට ට්‍රාන්ස්මිෂන් ජෙනරේෂන් ඩිස්ට්‍රිබියුෂන් කියන කොටස් තුනට ආයතන තුනක් හදලා මේ ප්‍රතිව්‍යුහගත කරන්න යනවා කියලා. නමුත් අපිට දැන් තියෙන තොරතුරු අනුව එතනින් එහාට ගිහිල්ලා මේ ලංකා විදුලි බල මණ්ඩලයේ සතු බලාගාර විදියට විකුණන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදියට වික්ටෝරියා විදුලි බලාගාරය වෙනම විකුණනවා. රන්දෙනිගල වෙනම විකුණනවා. රන්ටැබේ වෙනම විකුණනවා. නොරොච්චෝල වෙනම විකුණනවා. ලක්ෂපාන නෝටන් බ්‍රිජ් කැනියන් කාසල්රි මෞස්සාකැලේ මේවා වෙනම විකුණනවා. මේ විදිහට විදුලි බලාගාර විදියට විකිණීමේ අවස්ථාවක් අද රජය පෙන්නුම් කරමින් යනවා. විදුලි බලාගාරයේ විකුණන්නයි රනිල් වික්‍රමසිංහ මහත්තයලා දැන් මේ ලෑස්ති වෙන්නේ කියන එක අපිට මොකද විදුලි මණ්ඩලය විසින් පත් කරපු කමිටුවක් විසින් යෝජනා කරලා තියෙනවා මේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීමේදී මෙන්න මේ ආකාරයට කළ යුතුයි කියන කාරණේ. ඒ කමිටුවෙත් අපි දැන දෙන තාක්ෂණයේ පැත්තෙන් ඉන්න එක නිලධාරියයි ඔහුත් පිළිගත හැකි නිලධාරියෙක් නෙමෙයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිවම අපේ විරෝධතාවය පළ කරනවා විදුලි බල මණ්ඩලයේ මේ තියෙන බලාගාර වෙන වෙනම විකුණන්න කටයුතු කිරීම. මොකද විදුලි බලාගාර විකුණුවාම වෙන්නේ මේ විදුලි බලාගාරවලින් නිපදවන විදුලිය මේ බලාගාර මිලදී ගන්නා පුද්ගලයාට ඕන ඕන විදියට වැඩි කරගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේ රටේ මහා පරිමාණ ජල විදුලි බලාගාරවලින් හදන විදුලි බලයට අපිට රුපියලකට ආසන්න ප්‍රමාණයක් තමයි පිරිවැය වෙන්නේ. එතකොට මේගොල්ල දිහට විදුලි බලාගාර ටික විකුණපුවාම මොකද වෙන්නේ? මේගොල්ලෝ එක එක විදිහට මිල වැඩි කරයි. වික්ටෝරියා විදුලි බලාගාරය එක මිලක් වෙයි, රන්දෙනිගල තව මිලක් වෙයි, සමන්ලව තව මිලක් වෙයි, නොරොච්චෝලේ තවත් මිලක් වෙයි. ඈ මේ විදිහට විදුලි බල මෙසේස්සේ මිල ගණන්වල විකෘතියක් සිද්ධ වෙයි කියලා අපිට බරපතල සැකයක් තියෙනවා. ඒ වගේම මේ ජලාශවල පාලනය මොකද දන්නවද? අපේ මේ මහා පරිමාණ ජලාශ පද්ධතියක් තියෙනවා. අපේ රටේ ජලයේ ප්‍රමුඛතාවයක් තියෙනවා. ජලයේ ප්‍රමුඛතාවය වෙන්නේ පානීය ජලය. ජලයේ දෙවන ප්‍රමුඛතාවය වෙන්නේ කෘෂිකර්මය. ජලයේ තෙවන ප්‍රමුඛතාවය තමයි විදුලි බලය. එතකොට විශේෂයෙන් අපේ මහවැලි පද්ධතියේ ජලාශ වලින් තමයි අපේ මහවැලි කලාපවල කෘෂිකාර්මික බිම් පෝෂණය වෙන්නේ. එතකොට මේ විදුලි බලාගාර මේ ජලාශත් එක්ක පෞද්ගලික සමාගම් වලට වික්කට පස්සේ ඒගොල්ලෝ ප්‍රමුඛතාවයේ පැත්තකට තියලා තමන්ගේ වැඩි ආදායමක් ලැබීමේ අරමුණින් කටයුතු කිරීම හරහා අපේ විදුලි බල පද්ධතිය විතරක් නෙමෙයි අපේ කෘෂිකාර්මික බිම් වලට ජලය ලබා දීම, පානීය ජල ව්‍යාපෘති වල ජලය ලබා දීමත් අර්බුදයක් කරා ගමන් කරන්න පුළුවන්. ඒ වගේම අපිට පාලනය කළ නොහැකි මිලට විදුලි මිල ඉහළ යන්න පුළුවන්. ඒ නිසා අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා මේ විදිහට බලාගාර මට්ටමින් මේ විදුලි බලාගාර විකුණන්න රජය කරන උත්සාහය අපි පරාජය කළ යුතුයි. සියලු දෙනාම ඒක රාශී වෙලා කියන එක තමයි මේ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම ආණ්ඩුවේ
විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවයන් දිහා බලපුවාම අද අපි බංකොලොත්භාවයට පත්වෙච්ච රටක ඉන්නේ. ඒතකොට බංකොලොත්භාවයට පත්වෙච්ච රටක ප්‍රමුඛතාවයන් අඳුන ගන්න ඕන රටේ නායකයෝ පාලකයෝ ජනාධිපතිවරයා ඇතුළත්. දැන් අපි දන්න විදිහට අර අරගලයේ වෙලාවේ ඉල්ලගෙන කාලා ගෙවල් ගිනි තියාගත්තු මැති ඇමතිවරු සහ ප්‍රාදේශීය දේශපාලඥින්ගේ ගෙවල් වලට වන්දි ගෙවන්න යනවා. අපි වන්දි ගෙවනට විරුද්ධ නැහැ. වන්දි ගෙවුවට කමක් නැහැ. හැබැයි වන්දි ගෙවීමේදී කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ඒ වන්දි ගෙවීමට අදාළ තක්සේරුව. තක්සේරුව නිවැරදි තක්සේරුවක් විය යුතුයි. අපිට ආරංචි නිලධාරීන්ට බලපෑම් කරලා මේ තක්සේරුව 4 5 6 ගුණයකින් වැඩි කරන්න කටයුතු කරනවායි කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඉදිරියට අපි ඉදිරියේදී අපිට ඒ ස්ථාන සහිතව අපිට නම් කරන්න පුළුවන්. ඒ වගේම මෙතන බොහොම සංවේදී කාරණයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂේ නායකයා. දැන් මං ගිය සතියේ බිංගිරිය ආසනේ ගමන් කරනකොට වැඩ කිහිපයකට යනකොට මට හම්බ වුණා